ප්‍රශ් ගන්නවනම් මෙන්න ඒකෙම්ම හැරි ජනාධිපතිවරයා තමාට පැවරී ඇති බලතල ප්‍රකාරව හදිසි නීතිය ප්‍රකාශයට පත් කළා. එය ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කළා ඊයේ රාත්‍රියේදී. එතකොට මේකත් එක්ක හදිසියකත් ඊයේ එම්.ඒ. සුමන්තිරන් ජනාධිපති නීතිඥතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියම කරලා තියෙන පරිදි දැන්ුවත් ස්ථාවර නියෝගත් හිටවලා හදිසි නීතිය ප්‍රකාශ කිරීම සඳහා මේ පාර්ලිමේන්තුවට ඡන්දයක් තියන්න පුළුවන් කියලා. ඒ එසේ වුවහොත් ඒක නිකන් ආණ්ඩුවට සහාය තියෙනවද නැද්ද බලනවා වගේ එකක් වෙනවද? එහෙම නැත්නම් මේකෙන් මොකද්ද වෙන්නේ? ඇත්තටම මේක ඒක හින්දාද මේක අකුල ගත්තේ? ඔබ මොකද්ද මේ ගැන කියන්නේ ජනාධිපති නීතිය? දැන් මේ වෙලාවේදී ඒගොල්ලෝ කියන ආකාරයට හදිසි නීතිය පැනවීම සම්බන්ධව මත තියෙනවානේ. ඒ මත ගැන ගිය දෙයක් ගැන නැවත විවාද කිරීම තුල ඔබතුමා කිව්වා වගේ චතුර බලාපොරොත්තු වෙන්නේ අර ආණ්ඩුව මේ වෙලාවේ අසමත් මේගොල්ලන්ට බහුතරය නෑ. මේ නිසා මේ තත්ත්වයෙන් ගෙදරයන් මේ ගෙදර යැවීමනේ මේ මූලිකම කතාව මේ හැමතිස්සෙම. නමුත් ඒකින් එහාට මොකද්ද කරන්න කියන එක කවුරුත් කියන්නේ නෑනේ. ඉතින් මෙතෙන්දි මම හිතනවා විදියට නීතිමය ඔය තියෙන විදියට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්තිටෝල ඒගොල්ලෝ ඉස්සල සැරෙත් කරපු දේ අපි දැක්කනේ. ගිය සැරේ පාර්ලිමේන්තුව විසිරුවන්න හැකියාව තියෙද්දි පාර්ලිමේන්තුවේ තියෙන ස්ථාවර නියෝග අත්තිටෝල ඒ තත්ත්වේ නැති කරලා පාර්ලිමේන්තුව තියාගන්න ඕනේ මේක මැතිවරණයේ එනතුරු නියමිත කාල සීමාවේ පාර්ලිමේන්තුව යන්න ඕනේ කියලා බැරිව තියෙද්දි ජනාධිපතිතුමයි අගමැතිතුමයි දෙපැත්තට ගිහිල්ලා මේක කරගන්න යන බැරි වෙලාවේ තියෙද්දි ඒ අය කිව්වේ තියන්න ඕනේ කියලා. දැන් කරන්නේ අනිත් පැත්තට. ඉතින් මේ දේවල් පාර්ලිමේන්තුව ඒක නිසා තමයි ජනතාව මේ අපි මූලික වශයෙන් අංක වශයෙන් ගත්තේ නැතුවනේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙන් වැඩක් නැහැ කියලා කියන්නේ අන්න ඒකයි. ඒ අය මේ වෙලාවේ දුවත් මේ ඕමනා ප්‍රශ්නේ නෙමෙයිනේ චතුර උත්තර දෙන්නේ.